විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ වශයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මොකද පහුගිය ටිකේම දැන් මේකේ අපේ සහභාගීත්වය ප්‍රකාශ වීමත් සමග නොයෙකුත් බලපෑම් වෙනවා. ඇයි මේ අපිට මේකෙන් ඇයි මේකේ තියෙන මොකද්ද ඔයගොල්ලන්ගේ දායකත්වය, ඒ වගේ යම්කිසි අතුරුභාවයක් වෙනවා රජයේ පැත්තෙන්. ඒ වගේම මම හිතන්නේ අපි මේ අවුරුදු 20 ගණනක් වෘත්තීය සමිති කළා. අපි දන්නවා ඊළඟ ප්‍රහාරය එන්නේ. මොකද මේක දේශපාලනයට එහෙම නැත්නම් වෙනත් දෙයකට බලයි කියලා. ඒ නිසා පොඩි පැහැදිලි කිරීමක් කරන්න මෙතන ඉංජිනේරු සංගම් හැටියට ගත්තත් ඇත්තටම අපි ISL එහෙම නැත්නම් ඉංජිනේරු ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය කියලා තියෙනවා. අපි බලාපොරොත්තුනේ ඇත්තටම මේ වෘත්ති සමිති හැටියට ක්‍රියාත්මක වෙනටත් වඩා ඒ වගේ ආයතන මගින්, ඒ කියන්නේ සියලුම ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, ගණකාධිකාරවරුන්, ඒ වගේ සියලුම වෘත්තීය වේදීන් ඒ සංසදයන් හරහා බුද්ධිමය වශයෙන් යම් බලපෑමක් කරා මේක කරන්න එපා, මේ වගේ අවාසිදායක තත්ත්වයන් තියෙනවා කියලා. ඒ වගේම ඉංජිනේරුවන් වෙනුවෙන් ඒ තාක්ෂණ ශ්‍රේෂ්ඨ වෙනුවෙන් ඒ ISL එහෙම නැත්නම් ඉංජිනේරු අපේ මහා ගෙදර ඉංජිනේරු ආයතනයනුත් ඒ වගේ බලපෑම් කරා. හැබැයි කණගාටුවට වගේ ආපු ප්‍රතිචාරය ඉතාමත්ම කණගාටුදායකයි. එතෙන්දි තමයි අපි හැමෝම වෘත්ති සමිතියට එකතු වෙලා තීරණය කරේ මේක මෙහෙම හරියන්නේ නැහැ. මොකද දැන් සමාජයේ තියෙන පිරිහීමත් එක්ක බුද්ධිමය සංවාදය වලට වඩා සමහර වෙලාවට අපේ ඇටෙන්ෂන් එක එහෙම නැත්නම් ඒ වගේ දේවල් ගන්න මේ වෘත්ති සමිතිය වලට ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ මත තමයි මේ අපි මෙතන මැදිහත් වෙලා තියෙන්නේ. ඒ අනුව මිසක් එතර කිසිම දේශපාලනය හෝ වෙනත් කිසිම බලපෑමකින් තොරව තමයි මේ අපි මෙතන එකතු වෙලා තියෙන්නේ මේ සුභසිද්ධිය සඳහා රටේ. එතෙන්දී තවදුරටත් පැහැදිලි කරනවා නම් අපි වෘත්ති සමිතියක් හැටියට අපේ ශ්‍රේෂ්ඨයේ නමුත් රටට බලපාන නොයෙකුත් අපේ ශ්‍රේෂ්ඨයේ තියෙන දේවල් වලට අපි මැදිහත් වීම වෙලා තියෙනවා. නොරොච්චෝලේ බලාගාරයේ පිටුවේ මේව නැත්තම් සාම්පූර් බලාගාර වගේ දේවල්දී. හැබැයි මේ ප්‍රථම වතාවට තමයි මේ වගේ විසිරුණු වෘත්තීය විද්වත් පිරිසක් එක්ක අපි එකතු වෙලා තියෙන්නේ. මොකද මේක ඉතාම භයානක අවස්ථාවක් හැටියට අපි සංගමයේ හැටියට අඳුරාගෙන තියෙනවා. ඒ වගේම අපි මම ඉක්මනින් කියන්නම් මෙතන අපි මේ සංගමයේ අපි මේ බොහෝ මෑතකින් තමයි මේ සම්මන එකතු වුණේ. එතෙන්දී අපි සංගමයේ හැටියට බොහෝ සාකච්ඡා කරා මේ ගැන ඉතා ක්‍රියාකාරීව සිටි මේ අපේ විද්වතුන් එක්ක. දැන් එතෙන්දී යම් පැහැදිලි කිරීම කරා දැන් මේ ඉන්දියා පැත්තෙන් එන්න හදන්නේ යම්කිසි ඉස්සෙල්ලා මේ හංගල ගහිල්ලක්. ඒ කියන්නේ මම ඒක විස්තර කරන්නම්. මේ සැකිලි කිවිසුමක් කියලා පටන් අරගෙන ඒක හරහා තමයි දැල එලන්න හදන්නේ. මොකද මම ඒක කතා කරන්නම් කිව්වේ අපිට ඉක්ටා කිවිසුම් වගේම අපේ ශ්‍රේෂ්ඨිය අපි හුදකලාව කරන සටනක් තියෙනවා සාම්පූර් බලාගාරය පිළිබඳ. ඒත් ඒ වගේම අවුරුදු 10ක් 12ක් තිස්සේ අපේ සටනක් තියෙන ඉන්දියා පටන් ගත්තේ ওই වගේම ඔය ෆ්‍රේම්වර්ක් ඇග්‍රීමෙන්ට් එහෙම නැත්තම් සැකිලි කිවිසුමක් කියලා. ඒ සැකිලි කිවිසුම ගහන්න මොකද්ද පේන තෙක් මානේ අපිට එහෙම ලොකු අනතුරක් පේන නැහැ ඒක කියෙව්වාම. හැබැයි ඊට පස්සේ තමයි ඒගොල්ලෝ දන්නවා රාජතාන්ත්‍රික නොයෙකුත් දේවල් ලෝකයේ තියෙන නොයෙකුත් ප්‍රශ්න මුල් කරගෙන අපිට ඉන්දියාව මේ කිවිසුමේ අහිතකර තත්ත්වයන් වලට යන්න බල කරනවා. ඉතින් ඒක තමයි ඇත්තටම මෙතන තියෙන භයානක තත්ත්වය. ඉක්ටා කිවිසුම ගත්තත් අපිට පේන්න තියෙන්නේ අපි මේ ඒ සාම්පූර් බලාගාරත් එක්ක තියෙන ඒ මාර්ගෙමයි මේ කියන්නේ. සැකලි කිවිසුමේ පටන් ගන්නවා. ඊට පස්සේ දැන් කවුරු හරි හිතනවා මේ තොරතුරු ශේත්‍රයේ පමණයි, එහෙම නැත්නම් නැව් කර්මාන්ත විතරයි කියලා. ඒ කියන්නේ බොරුවක්. අනිවාර්යයෙන්ම ඉස්සරහදී අනිත් හැම ශ්‍රේෂ්ඨයටම මේක බලපානවා. ඒ නිසා මේක අපි ඒකයි මේ රට වෙනුවෙන් හිතලා මේ වගේ ඉදිරිපත් වීමක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අනිත් පැහැදිලි කිරීම තමයි දැන් මොකද්ද මේ මෙතන තියෙන ප්‍රශ්නේ. ප්‍රධාන වශයෙන් මේකලෝ කියනවා මේක මේ කිසිම ප්‍රශ්නයක් නැහැ, මේ කිසිම ආකාරයේ අවුලක් නැහැ. හැබැයි ඇත්තටම ගත්තොත් කිවිසුම හංගගෙන කිසිම හොර රහසි තමයි කරන්නේ. මොකද ඒක කරන්නේ අපේ මලික් සමරික්‍රම අමාත්‍යවරයා ඉන්න මොකද්ද සංවර්ධන උපාය මාර්ග හා වෙළඳ කියන අමාත්‍යංශයෙන් තමයි. ඒක වැඩිපුර මං හිතන්නේ ඉන්නේ ආර්ථික විශේෂඥයෝ කියාගත්ත පිරිසක්. ඒගොල්ලෝ තේරුම් ගන්න ඕන තමන්ගේ ශේෂ්ත්‍රයට අදාළ නොවන දේවල් ගැන ඔතනදී මේ වගේ භයානක කිවිසුමක් කරන්න යද්දී තියෙන භයානක තත්ත්වය. එතකොට අපි උදාහරණයක් හදලා ගත්තොත් දැන් සෞඛ්‍ය ශේෂ්ත්‍රය ගැන කතා කරන්න බෑනේ වෛද්‍යවරුන් නැතුව. එතකොට මෙතන සංවර්ධන උපාය මාර්ග සංවර්ධන ගැන කතා කරන්න බෑ තාක්ෂණය හා ඉංජිනේරුවන් නැතුව. ඉතින් ඒ කට්ටියගේ සහභාගීත්වයෙන් තොරව තමයි මේ කිවිසුම කරන්නේ. ඒක තමයි අපේ මෙතන මේ වෘත්තීය සමිතිය හැමෝම එකතු වෙලා කරන්නේ. මොකද ඉල්ලීම
මේ කියන විදියට දැන් මේක ගත්තොත් උදාහරණයකට ගත්තොත් මේ දැන් ඉන්දියාව පැත්තෙන් ගත්තොත් ඒ පැත්තෙන් එන නිලධාරි අවුරුදු ගාණක් තිස්සේ මේක ඉතාම සූක්ෂම ලෙස මේ දල එලීමට ඒගොල්ලෝ ව්‍යාපාරය කරගෙන යනවා මොකද ඉන්දියාවේ නිලධාරීන් කියන එක ප්‍රතිපත්ති සැකසීම සඳහා විශාල දායකත්වයක් දෙනෝ සියලුම එන දේශපාලකයන් ඒ මාර්ගේ තමයි යන්නේ අපේ තියෙන ඒක සම්පූර්ණයෙන්ම අනිත් පැත්තනේ එතකොට ඉන්දියාව මේක ඒගොල්ලන්ගේ රෝ එකද ඉංජිනේරුවන්ද වෛද්‍යවරුන්ද ඒ හැමෝගෙම සහභාගීත්වයෙන් කරන විශාල සටනක් තමයි තමන්ගේ අල්ලපු රටවල් ටික කොහොමද ආර්ථික වශයෙන් මේ මර්ධනය කරගන්න කියන එක. તો අපේ පැත්තෙන් යන්නේ කවුද? මේ ආර්ථික විශේෂඥයා කියාගත්ත ක්‍රිසක්. මේක හරියට ගත්තොත් ඉන්දියාවේ අර ධෝනික නායකත්වයෙන් වෙච්ච ක්‍රිකට් කණ්ඩායමයි අපේ පැත්තෙන් පාසල් ක්‍රිකට් කණ්ඩායමක වගේ තමයි මේ යුසුම කතා කරන්න යන්නේ. ඉතින් අපේ මේ වෘත්තීය සමිති හැමෝම බැලලා කරන ප්‍රධාන ඉල්ලීම තමයි ඉස්සෙල්ලම මේ මේවා අධ්‍යයනය කරපු ඉන්නවා මේ විශේෂඥයෝ. ඒ අදාළ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන්ට තැනක් දෙන්න මේ මේක මේ භයානක යුසුම අස්සම් කරන්න කලින් ඕක තමයි තියෙන ප්‍රාථමික ඉල්ලීම. එතකොට ඒක නැතුව කරන්න ගියොත් මේක බොහොම භයානක තත්ත්වකින් තමයි නතර කරන්න වෙන්නේ. ඒ වගේම මම ඉතාම කතාව කෙටියෙන් කරන්න ඕන හින්දා පොඩි ඉල්ලීම් තුනක් විතර කරන්න. පළවෙනි එක මෙතන අපි දැක්කා මේ විශ්වවිද්‍යාල දූතරුවන් ඇවිල්ලා තිනවා. ඒත් එක්කම මගේ අතීතයේ ගියා 1987 වර්ෂයේ. ඒ වෙනකොට අපි හිටියේ මොරටු විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබමින්. එදා ආව මතක ඇති මේ ඉන්දු ලංකා ගිවිසුම. ඉතින් එතනදී පක්ෂපාත බොහොම සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ගත්තාම ඉතාමත්ම දැඩි වෘත්තිය කියන්නේ ශිෂ්‍යකියාකාරක ඉන්න හැබැයි ඔය කියන දවසේ අපිට දැනුණ එක රට යටත් කරගැනීමක් වගේ භෞතික වශයෙන් හැම ලංකාවේ පුරා විශ්වවිද්‍යාල ශිෂ්‍යවදා අපි ගියා අපිත් ගියා හැබැයි අපිට ගෙදර යන්න හම්බුනේ අනිත් පැත්තට අපේ සහෝදර ශිෂ්‍යයන් දෙන්නෙක්ගේ ජීවිත නැති කරගෙන මගේ පස්තර ඉගෙන ගත්ත සහෝදරයෙකුත් ඊට පස්සේ අවුරුද්ද සහෝදරයෙකුත් ජීවිතේ නැති වුණා එතකොට අපි මේ දුගාදරුවෙන් කියන්නේ තියෙන්නේ අපි මේක දෛවයේ සරණමක් කියන්නේ මේ වගේ ඊට පස්සේ මේ වගේ විසිරුණු කණ්ඩායමක් මට අමතන්න ලැබුණේ ආයිත් ඉන්දියාවේ මේ භෞතික ආක්‍රමණයක් නෙවෙයි දැන් ආර්ථික වශයෙන් කරන ආක්‍රමණයක්. ඉතින් අපි දුවාදරුවන් කියා හිටින්නේ මං හිතන්නේ මේ ඉන්දියාවේ සිටිය මගේ ලෝක සිටියේ මේ පහලින් අපි තියෙන තාක්කල් මේ ප්‍රශ්නෙන් ගැලවීමක් නැහැ අපිට. මේ මං හිතන්නේ මේ දුවාදරුවන්ටත් අපේ වයසට වෙනකම් මේ මැදි වයසට එන්නකම් ඔය සටනේ නියලිලා ඉන්න වෙයි ඒ ඉල්ලීම තියෙනවා. ඊට පස්සේ මං හිතන්නේ මේ මාධ්‍ය ආයතන වලින් මං කරන්නේ ඉන්නේ හිටියම මං හිතන්නේ ගාමිණී මාත්‍යත් පැහැදිලිව කිව්වා අර මම බොහොම කෙටියෙන් කියනවා නම් අපි උදේ ඉඳන් අවශ්‍ය නැකන් ටීවී එක බැලුවොත් අපිට පේන්න තියෙන අර ඉන්දියානු මේ ඩබ් කරපු සිංහල ඩබ් කරපු ඉන්දියානු මේවා තමයි. ඉතින් අපි ඒක බලන් ඉඳලා ඒව නම් අපි බලන්න වෙලාවක් නැහැ. රෑට ගිහින් අන්තිමට බලන්න වෙන්නේ මොකද්ද ප්‍රවෘත්ති වලත් අර මොකද්ද මාධ්‍ය සාකච්ඡාවක් හැමදාම තියෙන එක තියෙනවා. ඊට පස්සේ කවුරු හරි දේශපාලකයෝ දෙපැත්තෙන් වාඩි කරලා මේ මාකරි පරණ පල්ලෙච්ච මාතෘකාවක් කතා කරන්න. ඉතින් මෙතෙන්දී අපි මේ මාධ්‍ය ආයතනවලුත් ඉල්ලා හිටිනවා මේ වගේ කාලීන මාතෘකාවක් අරගෙන. මොකද විශේෂයෙන් මේ ළඟදී එක්තරා ප්‍රබල අමාත්‍යවරයෙක් කටකාර අමාත්‍යවරයෙක් කියලා තිබ්බා මේකට මේ 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 කිවිසුමට විරුද්ධ වෙන්නේ මේ ගෙම්බ වගේ මේ ලිදේ ඉන්න ගෙම්බ වගේ මැඩියන් වගේ පිරිසක් කියලා. ඉතින් මම ඉල්ලා හිටිනවා එතුමාලා මැඩියන් හැටියට දකින්න මේ වෘත්තීයවේදින් එක පැත්තක වාඩි කරලා අනිත් පැත්තෙන් ඔය මහා ප්‍රඥයන් වාඩි කරලා පුළුවන් නම් කරන්න කියලා මේ මේ කිවිසුම ගැන මේක. ඒ වගේම මගේ අවසාන ඉල්ලීම රජය දැන් මේක පැහැදිලිව තේරුම් ගන්න ඕන. එදා මේක අර හිම බෝලයක් වගේ මේ වෘත්තීය වේදින් මෙතන ඉන්න කීප පිරිසක් පටන් ගත්තේ බොහොම සුළුවේ බුද්ධිමය සංවාදයකට ඇරයුම් කරා. රජයෙන් එක ගණන් ගත්තේ නැහැ. දැන් මේ වෙනකොට ඒක වෘත්තීය සමිති මේහා එකතු වෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. දැන් අර හිම බෝලයක් මහා හිම පතන එහෙම නැත්නම් මහා අර ඇවලාංච එකක් බවට පත් වෙනා වගේ ලොකු නායාමයකට ලක් වෙන්න කලින් රජයට තියෙනවා මේක තේරුම් ගන්න ඔබ පිටුපස විශාල බලවේගයක් එක්රස් වෙමින් ඉන්නවා. මේක කරුණාකරලා මේක අවතක්සේරු කරන්න එපා. හරි තීරණ ගන්න රට වෙනුවෙන් හරි තීරණ ගන්න කියන එක අපි දැඩි ලෙස ඉල්ලා සිටිනවා මේ සියලුම දේශපාලන නායකයන්ට. ජය වේවා.